දෙවියන් වහන්සේ අපිත් සමග ඔබ සමග යහපත් වෙන්නවා. අපි ස්වාමින් වහන්සේගේ වචනේ පළවෙනි යොහන් පොතේ 5 පරිච්ඡේදයට පෙරළමින් අද දවසේ ස්වාමින් වහන්සේගේ වචනේ ගැන අපි කතා කරන්නට යනවා. අපි 5 පරිච්ඡේදයේ පළවෙනි පදයේ සහ දෙවෙනි පදයේ මේ දවසේදී මේ උදාසන ස්වාමින් වහන්සේ තුල කියවන්නට යනවා. 1 යොහන් 5 පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දෙවෙනි පදයේ දක්වා ඇදහිල්ලේ ජයගැන් මහා සාක්ෂිය. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන සෑම දෙනම දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටිති. ඉපද වූ තැනන් වහන්සේට ප්‍රේම කරන සෑම දෙනාම උන්වහන්සේගෙන් උපන් තැනැන්තාටත් ප්‍රේම කරති. අප දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන කල අපි දෙවියන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව අපි දනිමු. හලෙලුයා. අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලුයා. අපි හැම කෙනෙක්ම දන්නවා අපි මේ වෙලාවේදී අපේ දෙවියන් වහන්සේට අයිති දරුවන් කියලා. කී දෙනෙක් ඔබ ඒ ගැන සාක්ෂි දෙනවද ආමෙන් කියලා? ඔබගේ හදවත මේ වෙලාවේදී ස්වාමින් වහන්සේ ඉදිරියේ සාක්ෂි දරනවා අපි දෙවියන් වහන්සේට අයිති දරුවන්. හලෙලුයා. ඔබ ශුද්ධ යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 පදයේ සහ 13 පදයටත් ඔබ ඇවිදින් කියවද්දී ස්වාමින් වහන්සේගේ වචනේ අපට සාක්ෂියක් මේ ස්ථානයේ තිබෙනවා. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරේ අදහාගත්තෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. ඔබේ බයිබලෙ එහෙම තියෙනවද? ඔහු ලෝකෙන් ඔහු ලේන්වත් මාංශයේ කැමැත්තෙන්වත් මිනිසයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. ඔබේ බයිබලෙ එහෙම සඳහන් වෙලා තිබෙනවද? ඇහුනේ. ස්වාමීන් වහන්සේගේ වචනේ අපි මේ ස්ථානයේ දැක්කා. යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තද, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තද, ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට බලය ලැබුව අය. මේ වෙලාවේදී ඔබට සහතිකයක් තිබෙනවද? මේ වෙලාවේදී ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවන් කියලා? හරි. දැන් අපි පළවෙනි යොහන් පොතේ 5 පරිච්ඡේදයේ පළවෙනි පදයේ සහ දෙවෙනි පදයට ඇවිදින් පළවෙනි පදය කියවන්නට යනවා. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන හැම දෙනෙක්ම දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටිති. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නට යනවා. මේ වෙලාවේදී ඔබ අතර යමෙක් ඉන්නවද? ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් දෙවියන් වහන්සේගෙන් ඉපදුනා වූ දරුවෙක්ව සිටිනවා. කී දෙනෙක්ට සාතිකයක් තිබෙනවද මේ වෙලාවේදී ඔබ දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටිනවා කියලා? අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගන්නට ඉස්සර වෙලා ලෝකේ ආකාරයට ජීවත් වෙමින් ලෝකේ කාරණාවන් කරමින් අපි අපේ සිතේ තිබුණා වූ ඒ හැඟීම් දැනීම් වලට අනුව අපි ජීවත් වුණා. දැන් අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් අපිව නිදහස් කරලා අපේ පාපයට අපේ ශාපයට උන්වහන්සේම මිලයක් ගෙවලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් අපව උන්වහන්සේගේ දරුවන් කොට උන්වහන්සේ උපයාගෙන තිබෙනවා. හලෙලුයා. අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සෙනඟක් ලෙස උන්වහන්සේගේ වචනේ පවසා තිබෙනවා. අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරද්දී අපි උන්වහන්සේව පිළිගද්දී අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. හලෙලුයා. දැන් මේ වෙලාවේදී මම ඔබට කියන්නට එනවා ඔබ දේව දරුවෝ කියලා. කී දෙනෙක් ඔබ ආමෙන් කියලා ඒකට එකඟ වෙනවද? ඔබ දේව දරුවෝ. හලෙලුයා. මක් නිසාද? ඔබ දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටිනවා. හලෙලුයා. දේව වචනය දෙවියන් වහන්සේගේ මිනිස්යනේ. උන්වහන්සේගේ මෙහෙකළු යොහන්තුමා ඒ පළවෙනි යොහන් 5 පරිච්ඡේදයේ පවසා තිබෙන පරිදි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනම් ආලේපලත්තන වහන්සේ කියලා විශ්වාස කරද්දී උන්වහන්සේ කෙරේ අදහාගද්දී අපි දෙවියන් වහන්සේගෙන් ඉපදෙන්නට යනවා. හලෙලුයා. දැන් අපි තුල සිත් අලුත් කිරීමක් ඇති වෙලා පාපෙන් ශාම්පයෙන් එකිලිටුකම් වලින් අපිව නිදහස් කරලා අපි දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් සහ දෙවියන් වහන්සේගේ දූවරු. හලෙලුයා. කීදෙනෙ කාමෙන් කියලා කියනවද? මේ දේශනාව ඒ ඇයිට තමයි අද දවසේ කතා කරන්නට යන්නේ. දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටින අය. දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටින අය කීදෙනෙක් ඉන්නවද කියලා මම කැමති දැනගන්නට. හරි.
උන්වහන්සේගේ වචනෙන් අපි එමින් අපි දන්නවා මේ ස්ථානේ පළවෙනි පදේ කිව්වේ උන්වහන්සේව විශ්වාස කරන හැම කෙනෙක්ම උන්වහන්සේගෙන් ඉපිද සිටිනවලු. ඔන්න දෙවෙනි කොටස. ඉපදෙව් තනන් මහන්සිට ප්‍රේම කරන සෑම දෙනම උන්වහන්සේගෙන් උපන් තනත්තාටත් ප්‍රේම කරනවලු. හරි. අපි දැන් මේ වෙලාවේදී පිළිගන්නවද අපිව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් නැවත උත්පාදනය කරලා තිබෙනවා කියලා? එහෙනම් අපිව ඒ උත්පාදනය කළා වූ ඉපදෙව් තනන් මහන්සේට අපි ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ වචනේ මේ ස්ථානයේ අන්තිම කොටස කියනවා උන්වහන්සේ ඉපදෙව් තනත්තාටත් ඒ අය ප්‍රේම කරන්නට යනවා කියලා. අද ස්වාමින් වහන්සේගේ වචනේ අපි මෙහි තිබෙනා වූ ගැඹුරු තැන් ගැන කතා කරන්නට යනවා. අපි දැන් මේ වෙලාවදී දන්නවා අපි දෙවියන් වහන්සේගෙන් ඉපදෙ සිටිනවා. අපි දෙවියන් වහන්සේට ආදරෙයි. කී දෙනෙක් කාමෙන් කියලා කියන්නට යනවද? ඔබ දෙවියන් වහන්සේගෙන් ඉපදෙ සිටිනවා. ඔබ දෙවියන් වහන්සේට ආදරෙයි. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න ඔබ දෙවියන් වහන්සේට ආදරෙයි. මග්නිසාද මම දෙවියන් වහන්සේගෙන් ඉපදෙ සිටින දේව පුත්‍රයෙක්. හල්ලෙලූයා. මම දෙවියන් වහන්සේට ආදරෙයි. මග්නිසාද මම දෙවියන් වහන්සේගෙන් ඉපදෙ සිටිනවා. හල්ලෙලූයා. දැන් මේ කියු ඒ ප්‍රකාශය ගැන ඔබ ඔබගේ අසල්වාසියට මේක වගකීමෙන් කිව්වද කියලා මම ඔබගෙන් නැවත ප්‍රශ්නයක් අහන්නට යනවා. ඔබ මේ ප්‍රකාශය කළේ වගකීමෙන්ද? ඔබගේ හදවතට එකඟවද? හරි. ඒ අය ස්වාමින් වහන්සේ ඉදිරියේ දැනගත යුතු කාරණා බොහොමයක් අද ස්වාමින් වහන්සේගේ අභිස අපි දැනගන්නට කතා කරන්නට යනවා. ඔන්න දේව වචනේට අපි එන්නට යනවා. අපිව ඒ ඉපදෙව් තනන් මහන්සේ කෙරේ අපි උන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ උපන් තනත්තාටත් අපි ප්‍රේම කරන්නට යනවා. මේ ස්වාමින් වහන්සේගේ මේ කරුව තුළ ශුද්ධාත්මයන් වහන්සේ අදහස් කළේ අපේ සහෝදර සමාගමට ඒ සහෝදර සමාගම තුළ සිටින්නා වූ දරුවන්ගේ ප්‍රේමය ගැන උගන්වන්නට. අපි හැම කෙනෙක්ම දන්නවා මේ කිතුණු සභාව දේව පවුලක්. හලෙලූයා. අපි මේ සමාගම් පවත්වන්නේ සහභාගිකම් පවත්වද්දී ස්වාමින් වහන්සේ ඉදිරියේ මේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සභාව උන්වහන්සේගේ ශරීරය බව අපි දැනගෙන සිටිනවා. ස්වාමින් වහන්සේගේ යහපත් මනුෂ්‍යනේ උන්වහන්සේ අපව උන්වහන්සේගේ ඒ කුණ නොවෙන්නා වූ වචනය නැමැති බීජය කරුණුකටගෙන උන්වහන්සේ අපව නැවත උපදවලා තිබෙනවා. නැවත අපි උන්වහන්සේ උත්පාදනය කරලා තිබෙනවා. අපි දන්නවා අපි උන්වහන්සේ පිළිගත්තු වෙලාවේදී අපේ ජීවිත අලුත් වුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ සියලු පාපය සියලු ශාපය ඉවත් වෙලා අපි දැන් ස්වාමින් වහන්සේගේ පවුලට ක්‍රිස්තුස් වහන්සේ අපේ පියාණෝව සිටින්නා වූ පවුලට අපි අයිති වෙලා ඉන්නවා. හල්ලෙලූයා. දැන් අපි දේව දරුවන්. එනිසා තමයි දේව සභාව තුල අපිට පංගුකාරත්වයක් ස්වාමින් වහන්සේගෙන් ලැබිලා තිබෙන්නේ. ඔබ කී දෙනෙක් දන්නවද මේ ප්‍රේමය ගැන? මා විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ අභියස මේ ප්‍රේමය ගැන බොහෝ දේශනා ඔබේ ජීවිත කාලයේ ඔබ ගැළවීම ලැබුවෙන් පසු බොහෝ අවස්ථාවන් වලදී ඔබේ ජීවිතය අසන්නට ඇති. මම අද දවසේ කතා කරන්නට පැමිණිලා තිබෙන්නේ මේ ප්‍රේමය ගැන විග්‍රහ කරන්නට නෙමෙයි. මග්නිසාද ස්වාමින් වහන්සේගේ දරුවා මේ ප්‍රේමය ගැන බොහෝ කරුණු කාරණාවන් ඔබේ ජීවිත කාලයේදී ඔබ ඉගෙනගෙන තිබෙනවා. ස්වාමින් වහන්සේගේ වචනය අපි මේ ස්ථානයේ දකින්නේ අපව ඉපදෙව් තනන් වහන්සේට අපි ප්‍රේම කරනවා නම් ඒ ස්වාමින් වහන්සේගෙන් උපන් තනත්තාට අපි ප්‍රේම කරන්නට ඕන. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ළඟ ඉන්න කෙනා ඔබේ සහෝදරයද? ඔබ ළඟ ඉන්න කෙනා ඔබගේ සහෝදරියද? මම විශ්වාස කරනවා මේ ස්වාමී ඉන්නා වූ හැම කෙනෙක්ම ඔවුන් සාක්ෂි දුන්නා ඔවුන් යේසුස් වහන්සේගෙන් ඉපද සිටිනවා කියලා. ඔවුන් සාක්ෂි දුන්නා ඔවුන්ගේ පියාණෝ අපේ දෙවියන් වහන්සේ කියලා. එබැවින් මා විශ්වාස කරනවා අපි ළඟ ඉන්න හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ විසින් ඉපදෙව්වා වූ ඒ කුණුණු වෙන්නා වචනය නැමැති බීජයෙන් අපද උත්පාදනය කළා වූ අපේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්. හාලෙලූයා. ඔබ ළඟ ඉන්න හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒ ගැන සාක්ෂි දුන්නා. එසේනම් දෙවියන් වහන්සේගේ යහපත් මිනිසුන් වහන්සේගේ වචනය කියනවා නොවේද?
අද දවසේ අපි සභාව තුළ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිනවා නම් අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ සහෝදරයෝ. ඔබ ළඟ ඉන්න කෙනාගෙන් අහන්න, ඒ දේවගතිතුමා හඳුන්වලා දුන්නු දෙවියන් වහන්සේ ඔබගේ පියාණෝ නම් අපි සහෝදරයෝ වෙනව නේද? ඔබ ළඟ ඉන්න කෙනා කියනවද අපේ දෙවියන් වහන්සේ එයාගේ පියාණෝ කියලා? ආ, අපි දැන් සේවය කරන්නව, අපි নমස්කාර කරන්නව, අපේ දෙවියන් වහන්සේ ඔබ එකිනෙකා කියන්නට යනවා, ඔව් එයා මගේ දෙවියන් වහන්සේ, මගේ ස්වර්ගික පියාණන්. හලෙලූයා. එයා සාක්ෂි දෙන්නේ එකම පියාණන් ගැන නම්, ඔබ සාක්ෂි දෙන්නේ එකම පියාණන් ගැන නම්, ඔය දෙගොල්ලම සාක්ෂි දෙන්නේ එකම දෙවියන් වහන්සේ ගැන නෙවෙයිද? ඒ දෙදෙනාගේම පියා අපේ දෙවියන් වහන්සේ. එනම් දෙවියන් වහන්සේගේ යහපත් මිනිස්සුනේ අද දවසේ සභාව තුළ අපි එකම තාත්තට අයිති දරුවෝ. එනිසා අද දවසේ අප ළඟගෙන ගියා ගෙනා දියා බලලා කියන්න පුළුවන්, මේ මගේ සහෝදරයා ක්‍රිස්තුස් වහන්සේ තුළ. මම මේ ඔප්පු කරන්නට උත්සාහ කරන්නේ අපි හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ සහෝදරයන් කියලා. කී දෙනෙක් හදවත් වලට හැඟෙනවද දේව වචනේ තුළ අපි කල්පනා කරලා බලද්දී අපි හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සහෝදරයන්. මේ අය හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉපිද සිටිනවා. හැලෙලූයා. අපි හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉපද සිටිනවා. මාව ඔබව ඔබ ළඟින් ඉන්න සහෝදරයන් සහෝදරිව නැවතුත් වාදනය කරේ ඒ දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෝ නම් අද දවසේ අපිට අප ළඟ ඉන්න කෙනා දිහා බලලා කියන්න පුළුවන්, මේ මගේ සහෝදරයා. අපි ඔක්කොම සහෝදරයෝ නම් ස්වාමින් වහන්සේ ඉදිරියේ දැනගන්නට යුතු කාරණා බොහොමයක් අද දවසේ අපි කතා කරමු. ස්වාමින් වහන්සේගේ වචන මේ ස්ථානයේ අපි දකිනවා. අපේ දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරන මනං උන්වහන්සේගෙන් ඉපද සිටින තැනත්තාටත් අපි ප්‍රේම කරන්නට ඕන. මේ ස්ථානයේ අම්මලා ගොඩක් ඉන්නවා, සහ තාත්තලාත් ඉන්නවා. ඔබ අම්ම කෙනෙක් හැටියට, ඔබ තාත්ත කෙනෙක් හැටියට ඔබේ දරුවන් දිහා බලද්දී ඔබ සිතනවද ඒ දරුවෝ ඔක්කොම සමාධානයෙන් ඉන්නට ඕන? හැම අම්ම කෙනෙක්ම මා විශ්වාස කරන, ඔබ හදවතින් ප්‍රාර්ථනා කරනවා ඇති, මගේ දරුවෝ ඔක්කොම ආදරයෙන් ඉන්නට ඕන, ප්‍රේමයෙන් ඉන්නට ඕන, සහෝදරකමෙන් ඉන්නට ඕන. අපි අපේ භාෂාවෙන් කියනවනම් එක බඩවැල කඩාගෙන ආපු මගේ දරුවෝ ඔක්කොම එකා වගේ ඉන්නට ඕන කියලා අපි අතර මිනිස්සු කතා වෙමින් ඉන්නවා. ඒ හැම යහපත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් දිහා බලද්දී ඔවුන් බලාපොරොත්තු වෙන්නව, ඔවුන් ප්‍රාර්ථනා කරන්නව, ඒ සිතුවිලි තුල තිබෙන්නව යහපත් අදහස් තමයි ඒ දරුවෝ ඔක්කොම ප්‍රේමෙන් සිටින්නට ඕන කියලා. ඔබ එහෙම හිතනවද? හිතන්නේ නැද්ද? හිතනවා. ඔබ කැමති නෑ ඔබගේ දරුවන් අතර සඳු සරුවල්, අමනාපකම්, ගාගැනීම්, බැනගැනීම් සිදුවෙනවට. ඔබ ස්වර්ගික දෙවියන් වහන්සේ ගැන කුමන ආකාරවද දැනගෙන සිටින්නේ? අපේ දෙවියන් වහන්සේ සබවින්ම අපෙන් බලාපොරොත්තු වෙනවා ඒ දෙවියන් වහන්සේගේ සියලු දරුවන් තුළ තිබෙන්නට ඕන වූ ගුණාංග ගැන. අපි හැම කෙනෙක්ම අපේ දෙවියන් වහන්සේට ආදරෙයි. කී දෙනෙක් ආදරෙයි කියලා කියනවද? ස්වාමීන් වහන්සේගේ වචනයට එද්දී අපි දන්නවා අපි අපේ දෙවියන් වහන්සේට ආදරේ නම් ඒ දෙවියන් වහන්සේ ඉපදෙව්වව අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරන්නට ඕනලු. හලෙලූයා. කී දෙනෙක් හදවතින් කොපමණ ප්‍රමාණයට ඔබ දෙවියන් වහන්සේට ආදරය කරනවද කියලා මම දන්නේ නැහැ. ඔබ ප්‍රකාශ කරන ඔබගේ මුඛයෙන් ඔබ දෙවියන් වහන්සේට ආදරේ කියලා. ස්වාමීන් වහන්සේගේ මිනිස්සුනේ මේ වචනය ගැන අපි එළිදැන ඔබකට එද්දී අපි අපම ප්‍රකාශ කරන්නට එනවා අපි කොපමණ ප්‍රමාණයට අපේ අපේ දෙවියන් වහන්සේට ආදරේද කියලා. මට මතකයි අපි කුඩා කාලේ අපේ දෙමව්පියන්, එහෙම නැත්නම් අපේ වැඩිහිටියන් අපෙන් අහපුවාම අපි කොපමණ යාට ආදරේද කියලා. අපි දන්න විදිහට අපේ අත් දෙක දිග කරලා මෙච්චර ප්‍රමාණයට මම ඔයාට ආදරේ කියලා කියනවා. අපි කුඩා කාලේ එහෙම දේවල් කළා. මම විශ්වාස කරන මිසාන ඉන්න ගොඩක් අය එහෙම කරලා තියෙනවා. අද දවසේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ බොහෝ දැනගන්මකට පැමිණලා තිබෙන්නා වූ අපි අපේ දෙවියන් වහන්සේට කොපමණ ආදරේද කියලා අපි අපේ මුඛයෙන් ප්‍රකාශ කරනවා. අපි උන්වහන්සේට ආදරේ කියලා අපි අපේ මුඛයෙන් ප්‍රකාශ කරනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ යහපත් මිනිස්සුනේ අපේ මේ ප්‍රේමයේ ප්‍රකාශ කිරීම තුළ
ඔබ දෙවියන් වහන්සේට සාධිකයක් ගේන්නට යනවා ඔබ ඔබගේ දෙවියන් වහන්සේට කොච්චර ආදරේද කියලා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ නිරන්තරයෙන් දකින්නවා ඔබ ඔබගේ දෙවියන් වහන්සේට කොච්චර ආදරේද කියලා. කී දෙනෙක් දෙවියන් වහන්සේට ආදරේද? ඔබ දැනගෙන ඉන්නවද දෙවියන් වහන්සේ මේක තේරුම් ගන්නවා ඔබේ ජීවත් වීම දිහා බලලා ඔබ සහෝදර සමාගම සමග සිටින ආකාරය දිහා බලලා දෙවියන් වහන්සේ දකිනවා ඔබ ඔබේ දෙවියන් වහන්සේට කොච්චර ආදරේද කියලා. ඔන්න බලන්න ස්වාමින් වහන්සේගේ වචනේ කිව්වේ කොහමද? ඉපදෙව් තැනන් වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම උන්වහන්සේගෙන් උපන් තැනත්තන්ට ප්‍රේම කරනවලු. දෙවියන් වහන්සේට ආදරේ අය දෙවියන් වහන්සේගෙන් උපන් තැනත්තන්ට ප්‍රේම කරනවලු. මෙස්සානේ ඉන්නව හැම කෙනෙක්ම දේව සභාව තුල කිතුණු සභාව තුල ඉන්නව හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිනවා නම් ඒ දෙවියන් වහන්සේගෙන් ඉපදුණු තැනත්තන් ඒ දෙවියන් වහන්සේ ඉපදෙව්වා වූ තැනත්තන්ට ආදරය කරනවලු. කිතෙනෙක් ඔබ මේ පැය දක්වාම මේ කාරණාව ගැන දැනගෙන හිටියද? දෙවියන් වහන්සේගේ යහපත් මිනිසෙයි මෙතන ගැඹුරු කාරණාවන් බොහොමයක් තිබෙනවා. අද තමයි මේ සීල දේවල් අපි ඉගෙන ගන්නට ලැනවා. මක්නිසාන්ද ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට බලාපොරොත්තු සිටින හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ ආඥාව අපි අපේ ජීවිත තුළ පවත්වා ගන්නට ඕන. දෙවනි පදයට අපි එනවා. අප දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන කල අපි දෙවියන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ ආඥා පවත්වමින් අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරද්දී උන්වහන්සේගේ දරුවන්ටද අපි ප්‍රේම කරන්නට ඕනලු. දෙවියන් වහන්සේගේ යහපත් මිනිස්සුනේ ඔබට වගකීමක් තිබෙනවාද? අද දවසේ ඔබගේ සහෝදරයට ඔබගේ සහෝදරියට ඔබගේ කිතුණු සභාව තුළ දේව පවුල තුළ ඔබගේ ප්‍රේමයේ ප්‍රධානයක් ඔහුට සහ ඇයට ඔබ විසින් දිය යුතුයි කියලා. ඔබ දෙවියන් වහන්සේගේ අභියස ඔබට දෙවියන් වහන්සේ දැක්වූ ප්‍රේමය ඔබ ඔබගේ සහෝදරයන්ට දක්වන්නට ඕන. අද දවසේ මහත් වූ ප්‍රේමයක් ගැන ස්වාමින් වහන්සේගේ අභියස අපි ඉගෙන ගන්නට යනවා. අපි හතරවෙනි පරිච්ඡේදයට එන්නට යනවා, පළවෙනි යොහන් පොතට. බලන්න ස්වාමින් වහන්සේගේ වචනේ කුමක්ද කතා කරන්නේ කියලා. හත්වෙනි පදයේ ඉඳලා 11වෙනි පදයේ දක්වා. එක යොහන් 4වෙනි පරිච්ඡේදයේ 7වෙනි පදයේ සිට 11වෙනි පදයේ දක්වා දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ ප්‍රේමයට උල්පත බව. ප්‍රේමවන්තේනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මක්නිසාද? ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය. ප්‍රේම කරන සෑම දිනම දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටිති. දෙවියන් වහන්සේව අඳුනති. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාඳුනයි. මක්නිසාද? දෙවියන් වහන්සේ ප්‍රේමයය. අප කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරන කොටගෙන අප ජීවත් වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණේන්ය. ප්‍රේමය මේය. එනම් අප දෙවියන් වහන්සේට ප්‍රේම කළා නොව දෙවියන් වහන්සේ අපට ප්‍රේම කොට අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය. ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක්නම් අප විසිනුත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය. හාලෙලූයා, හාලෙලූයා. දෙවියන් වහන්සේගේ යහපත් මිනිසුනේ අපි සහෝදරයන්ට ප්‍රේම කරන්න බැඳිලා සිටිනවා. අද දවසේ ඔබ දන්නවද බලවත් අර්බුදයකට කිතුණු සභාව වැටිලා තිබෙනවා. අද දවසේ ඔබ දැකලා ඇති අද කිතුණු සභාව වෙන් වෙලා එකිනෙකා ඒ කල්ලි ගැසීමේ කණ්ඩායම් ගැසීමේ සහෝදරයන් සහෝදරයන්ට ප්‍රේම කරන වෙනුවට සහෝදරයන් සහෝදරයන් සමග තරඟය ඇති වෙලා උන්වහන්සේගේ වචන අපි මෙස්සාලේ දකිනවා. ප්‍රේමවන්තේනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. ඔබේ බබලේ එහෙම තිබෙනවද? මක්නිසාද? ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය. ප්‍රේම කරන හැම දෙනම දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටිති. දෙවියන් වහන්සේව හඳුනති. හාලෙලූයා. ඔබේ බයිබලේ එහෙම තියෙනවද? මම මේ වෙලාවේදී ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නට යනවා. කී දෙනෙක් දෙවියන් වහන්සේව හඳුනනවද?
ඔබගේ හදවතට එකඟව තමයි අපිට උත්තර අවශ්‍ය වෙන්නේ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන, දෙවියන් වහන්සේව හඳුනන අය දෙවියන් වහන්සේගෙන් ඉපදුණු තැනත්තාට ප්‍රේම කරන්නට යනවා. හලෙලුයා. දේව වචනේ ඉතාමත්ම පැහැදිලිව තිබෙනවා ඒ ප්‍රේම කරන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටිනවා කියලා. මම ඔබගෙන් දැන් ප්‍රශ්නයක් අහන්නට යනවා. අපි ප්‍රේමයේ පවත්වන්නේ නැතුව අපිට කියන්නට පුළුවන්ද අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා? ආ, අපිට පුළුවන්ද දේව දරුවෝ කියලා කියන්නට? අද දවසේ අද බොහෝ මිනිසයන් ඔවුන්ගේ අතට බයිබලයක් ගන්නවා. එහෙම නැත්නම් ඔවුන් දෙවියන් වහන්සේගේ මේ වචන පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සමහර අය කුරුසියක් පාවිච්චි කරනවා. සමහර අය නොයෙකුත් සලකුණු තියාගෙන ඉන්නවා. දේව වචනයේ අපිව කිබඳු ප්‍රකාශයක් ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් අපට ලැබී තිබෙනවද? අපි එබඳු අය. අපි දේව දරුවෝ. හලෙලුයා. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේගේ වචනේ අපි දකිනවා. ප්‍රේම කරන්න නැති ගෙනා දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැලු. ඒ අය ගැන දෙවියන් වහන්සේ කියන්නට යනවද? මේ අය දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. දේව වචනේ ඉතාමත්ම පැහැදිලි. අපි මේ ස්ථානයේ 8 වෙනි පදයේ දකිනවා, ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාදුනායි. ලොකු දෙයක්. අපි ස්වාමිනේ අපි ප්‍රශංසා වේවා, අපි හාලෙලූයා කියලා බොහොම හයියෙන් කෑ ගැහුවට අපේ ජීවිතවල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ක්‍රියාව නැති වෙද්දී දෙවියන් වහන්සේ අපිට කියන්නට එනවා, ඔයා මගේ දරුවෙක් නෙමෙයි කියලා. මේක ඉතාමත්ම ගැඹුරු දෙයක්. අද දවසේ බොහෝ මිනිසයන් ඔවුන් කිතුණු නාමයේ දරමින් දෙවියන් වහන්සේට අයිති නැති සෙනඟක්ව ඔවුන් රැවටිලා වගේ සිටිනවා කියලා ඔබට තේරෙනවද? ඇයි? ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා ඒ ප්‍රේම කරන්නේ නැතිගෙන දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැලු. දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින අය දෙවියන් වහන්සේට ආදරය කරනවා, සහ දෙවියන් වහන්සේ ඉපදි වූ සහෝදරයට සහෝදරියට ඔහු ප්‍රේම කරනවා. පුදුමයි. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ප්‍රේමය ගැන දැනගන්නට ඕන. අපේ සහෝදරයට අයිති ඒ ප්‍රේමය අද දවසේ අපි අපේ ජීවිතේ හඳුනගෙන ඉන්නට ඕන. ඒ ප්‍රේම කරන්නේ නැති අයට පුළුවන් ද දෙවියන් දරුවන් ලෙස ප්‍රකාශ වෙන්නට? ඒ ප්‍රේමය ගැන දන්නේ නැති සෙනඟට බැලු දේව දරුවන් ලෙස ප්‍රකාශ වෙන්නට. නමුත් අද දවසේ බලන්න සභාවන් තුල තිබෙනා වූ මේ අර්බුදකාරී තත්වයන් නිසා මට සබවින්ම ප්‍රශ්න තිබෙනවා, මේ අය දේව දරුවෝද කියලා. ඇයි? දේව දරුවෝ ගැන ස්වාමින් වහන්සේ පැහැදිලිව කියන්නේ ඔවුන් ලෝකයෙන් ස්වාමින් වහන්සේ තෝරගත්ත ලෝකයට ආලෝකය ගේන්නට. උන්වහන්සේගේ වචනේ සිද්ද යෝහන් පොතේ අපි දැක්කේ ඒකලෙන් මත් මාංශයෙන් මත් නෙමේ, ඒ අය දෙවියන් වහන්සේගෙන් ඉපදීලා තිබෙනවා කියලා. හලෙලූයා. අද දවසේ මේ ස්ථානයේ ඕන කෙනෙකුට කියන්න බලමු, මම දෙවියන් වහන්සේව දන්නවා, මම දෙවියන් වහන්සේට ආයිති කෙනෙක්, මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න දන්නවා, මම ගීතිකා ගායනා කරන්න දන්නවා, උන්වහන්සේගේ ආඥා භූමියක් දන්නවා, දේව වචනේ ගොඩක් දේවල් දන්නවා, ඔව් යක්ෂයක් දන්නවා. ස්වාමීන් වහන්සේගේ යහපත් මිනිස්සුනේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝයි ප්‍රකාශ වෙන්නට නම් අපි තුල ප්‍රේමය තිබෙන්නට ඕන. අපි අපේ සහෝදරිය කෙරෙහි ප්‍රේමය තිබෙන්නට ඕන. අද දවසේ ආදරයද කියලා අහපුවම ඔබ ප්‍රේම කරනවද ඔබගේ සහෝදරයට සහෝදරි කියලා? ඔව් කියනවා. නමුත් ක්‍රියාව සම්බන්ධව අවම අගයක් ඔවුන්ගේ ජීවිතේ ක්‍රියාකාරකම් වල තිබෙනවා. ප්‍රේමය ගැන බොහෝ මිනිස්සු දන්නවා. මං කිව්වේ මං අද දවසේ ප්‍රේමය ගැන නෙමෙයි කතා කරන්නට ආවේ, ප්‍රේමයේ පැවැත්ම ගැන කතා කරන්නට ආවේ. අද දවසේ බොහෝ මිනිස්සු ප්‍රේමය කියන්නේ කුමක්ද කියලා දන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ යහපත් මිනිස්සුනේ අපි දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට නම් ප්‍රේමය ගැන දැනගෙන විතරක් මදි. උන්වහන්සේගේ වචනේ පැහැදිලිව තිබෙනවා, දෙවියන් වහන්සේ අපව ඉපදෙව්වා නම්, උන්වහන්සේට අපි ප්‍රේම කරනවා නම්, උන්වහන්සේගෙන් ඉපදී සිටින තැනත්තාට අප විසින් ප්‍රේම කළ යුතුයි. අද දවසේ බොහෝ මිනිසයන් මේ ක්‍රියාකාරකම ගැන ඉතාමත්ම අවමාගයක් අරගෙන තිබෙනවා. ඔවුන්ගේ ජීවිතවල බොහෝමයක් මේ ක්‍රියාකාරකම් නැහැ. නමුත් ඔවුන් කියවා ගන්නවා ඔවුන් දේව දරුවන් කියලා. උන්වහන්සේගේ වචනේ අපි බලමු. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාදුනායි. මග්නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමය
අප කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකී ඒකජාතක පුත්‍රයාණන් කරුණු කොටගෙන අප ජීවත් වෙන පිණිස උන්වහන්සේ ලෝකෙට එවූ කාරණයන්ය. ප්‍රේමයමයි. එනම් අප දෙවියන් වහන්සේට ප්‍රේම කළා නොව උන්වහන්සේ අපට ප්‍රේම කොට පෞදේශා ශාන්තිකර පූජාවක් වන පිණිස තමන්ගේ පුත්‍රයාය වූ බවය. 11 වැනි පදය. ප්‍රේමවන්තනි, දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අප විසිනුත් එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. හලෙලුයා. දෙවියන් වහන්සේ කොහොමද අපිට ප්‍රේම කළේ? දැන් ස්වාමීන් වහන්සේගේ වචනේ 11 වැනි පදයේ අපි දැක්ක දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළා වගේ අපි අපේ සහෝදරයාට ප්‍රේම කරන්නට ඕනලු. දෙවියන් වහන්සේ කෙලෙසද අපිට උන්වහන්සේගේ ප්‍රේමය දැක්වේ? අපි උන්වහන්සේව හඳුනගත්තී අපි ඉතා ධර්මිෂ්ඨ අති ධාර්මික මිනිසයන්ද? හලෝ, ඔබට ඔබගෙන කුමන පාරට්ටුවද තියෙන්නේ? මගේ පෙළපත ක්‍රිස්තියානි, මගේ પરම්පරාව ක්‍රිස්තියානි, මගේ මුත්තගේ කාලේ ඉඳලා මම ක්‍රිස්තියානි, මගේ දෙවියන් වහන්සේ මං හඳුනන, මම ඉපදුනේ ක්‍රිස්තියානි, මම පාසල් ගියේ ක්‍රිස්තියානි විදිහට. නමුත් අද දවසේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබට ප්‍රශ්නයක් තියෙනවද? අද දවසේ ඔබ ක්‍රිස්තියානි කෙනෙක්ද? අද දවසේ ඔබ කිතුණුවෙක්ද? අපි ස්වාමීන් වහන්සේගේ දරුවනේ, හැම කෙනෙක්ම පව් කරලා දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා හිටියා කියලා දේව වචනේ අපි ගැන සාක්ෂි දෙනවා. ධර්මිෂ්ඨ කිසි මිනිසෙක් සිටියේ නැති බව උන්වහන්සේගේ වචනේ සාක්ෂි දෙනවා. අපි පව් කාර්යයන්ව සිටියේදීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ නිසා මැරිණා, උන්වහන්සේ අපව නිදහස් කළ බව අපි අපේ හදවත් තුළින් දැනගෙන ඉන්නවා. කී දෙනෙක් දැනගෙන ඉන්නවද? සමහර අය කරගෙන මින් පාරට්ටු කරමින් ඉන්නවා. මම ධර්මිෂ්ඨ නිසා ස්වාමීන් වහන්සේ මාව තෝරගත්තා. මම හොඳ නිසා ස්වාමීන් වහන්සේ තෝරගත්තා. මම දක්ෂ නිසා ස්වාමීන් වහන්සේ මාව තෝරාගත්තා නෙවෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ අපි දකින්නේ උන්වහන්සේම අපේ පව් කාර්යයන්ව සිටියේදී, අප විපාක කරන ලද්දන්ව සිටියේදී, අපි කිලිටි වෙලා සිටියේදී, අපි එපං කරන මනුෂ්‍යයන්ව සිටියේදී උන්වහන්සේ අපිව තෝරගත්තා. උන්වහන්සේගේ වචනේ මේ ශුදව යොහන් තුමා කතා කරන්නේ දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළා වගේ අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරන්නට ඕන. අද දවසේ බොහෝ මිනිස්සුන් පුරුදු වෙලා ඉන්නේ ස්වභාවන් තුළ මුදල් තියෙන, තත්වයක් තියෙන, උගත්කමක්, කීර්තියක්, හොඳ නාමයක් තියෙන ඒ වගේ අයට ගිහිල්ලා හේතු වෙන්න. ඕකනේ සිදුවෙන්නේ හැමදැනම. නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ මේ ස්ථානය විශේෂිත ස්ථානයක්. මග්නිසාන්ද මේ ස්ථානයේ ඉන්නව සෑම කෙනෙක්ම ඒ දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින දරුවෝ. හලෙලුයා. පිටත දෙමෙන්නෝ නොයෙකුත් සමಿತಿ සමාගම් වලට වැඩිය දේව සභාව විශේෂිත වෙන්නේ ඒ ස්ථානයේ ඉන්නව හැම දරුවෙක්ම, හැම සමාජිකයෙක්ම, සමාජිකාවක්ම ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් සමාශයෙන් ඉපදිලා ඉන්න අය. උන්වහන්සේගේ වචනයෙන් ඉපදිලා ඉන්න අය. අපි එනිසා විශේෂිත අය. ස්වාමීන් වහන්සේ ඒ අයට කුමක්ද කියන්නේ? ඒ යේසුස් වහන්සේ අපට ප්‍රේම කළාසේ අපි අපේ සහෝදරයාට ප්‍රේම කරන්නට ඕන. හලෙලුයා. අද දෙවියන් වහන්සේගේ යහපත් මිනිස්සුනි, දෙවියන් වහන්සේ මේ පමණ කාරණා අපට උගන්වමින් ඉද්දී අද බොහෝ වෙලාවට අපිට තිබෙනා ප්‍රශ්නය අපිට අපේ සහෝදරයව දිනා ගන්නට බැරි එක. අපේ සහෝදරියව දිනා ගන්නට බැරි එක. මග්නිසාද ස්වාමින් වහන්සේ ප්‍රේම කළා වගේ අද දවසේ අපේ සහෝදරයට, සහෝදරියට ප්‍රේම කරන්නට අද බොහෝ වෙලාවට කිතුණු අපොහොසත් වෙලා ඉන්නවා. ස්වාමින් වහන්සේව දැනගන්නට අවශ්‍යයි අපි ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට. උන්වහන්සේගේ කැමැත්ත කරන්නට අවශ්‍යයි උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට. කී දෙනෙක් දන්නවද මේක? උන්වහන්සේගේ වචනේ කතා කළේ 5 වැනි පරිච්ඡේදය. අපි උන්වහන්සේගේ ආඥා පවත්තුමින් අපි උන්වහන්සේට ප්‍රේම කරනවා නම් අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරනවා. හාලෙලූයා. ඔබ සැබවින්ම දෙවියන් වහන්සේගේ මිනිසුනි දැනගෙන ඉන්නවා. අපි උන්වහන්සේගේ ආඥා පවත්වන්නේ නැතුව, උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නැතුව උන්වහන්සේගේ රාජ්‍යයට අපිට ඇතුල් වෙන්නට බෑ කියලා. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ප්‍රේම කළා වගේ අපේ සහෝදරයන්ට ප්‍රේම කරන්නේ නැතුව අපිට ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට පුළුවන්කම ලැබෙයිද? ලොකු ප්‍රශ්නයක් කියලා මගේ හදවතට හැඟෙනවා. ස්වාමීන් වහන්සේ මේ වචනය මගේ ජීවිතයට ගෙනෙද්දී අපි කොපමණ
බැඳීමක් ඇතුව ඉන්නවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් නැවත උත්පාදනය ලැබූ මිනිසයන්ට ප්‍රේම කරන්නට? කී දෙනෙක් දන්නවද ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා? අතෝ සවන්න බලන්න, කී දෙනෙක් දන්නවද ප්‍රේමය කියන්නේ කුමක්ද කියලා? ප්‍රේමය ගැන එක කාරණාවක් කියන්නට පුළුවන්. සමහරවිට මට අර පාඩම නැවත කරලා තමයි මේ පාඩමට එන්න තිබුණේ කියලා හිතෙනවා. දේව දරුවනි, අද දවසේ සභාව ප්‍රේමය ගැන කාරණාව සම්බන්ධව ඉතාමත්ම අඩු අගයක සිටිනවා කියලා ඔබට තේරෙනවද? මිනිස්සු දන්නේ නැහැ මොනවද ප්‍රේමය කියන්නේ කියලා. ප්‍රේමය කියන්නේ කොම්බුවයි පයන්නයි එඩකැල්ලයි හල් කිරිල්ලයි මයන්නයි යයන්නයි. එහෙමද? මේ දේව දරුවද මේ ස්ථානේ? දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනේ, ඔබ ප්‍රේමය කුමක්ද කියලා තවම හඳුනගෙන නැද්ද? හරි, මං අහනවා දැන් ඔබගෙන් ප්‍රශ්නයක්. ප්‍රේමය කියන එක දන්නවද? කොහොමද ප්‍රේම කරන්නේ? ප්‍රේම කරන විදිහට අද දවසේ ලොකු ප්‍රශ්නයක සභාව සිටිනවා. දේව දරුවෝ සබවින්ම දැනගන්නට ඕන අපි කොහොමද අපේ සහෝදරයාට ප්‍රේමය දක්වන්නේ කියලා. අද දවසේ මිනිසයන් මෙවැනි අව අගයක සිටින නිසා ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන දේ ස්වාමින් වහන්සේගේ සභාව තුළ සිදු වෙන්නේ නැහැ. අද දවසේ බොහෝ සභාවන් වල මේක තමයි සිදු වෙන්නට යන්නේ. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දැනගන්නට ඕන ශුද්ධාත්මයන් වහන්සේ මොන වගේ අර්ථකථනයක් මේ ප්‍රේමය කියනා වූ වචනයට දීලා තිබෙනවද කියලා. ඔබට පුළුවන්ද එක කාරණාවක් ප්‍රේමය ගැන අර්ථකථනයක් දෙන්න, ඒකේ තේරුම මට කියලා දෙන්න? ඔ මන් දන්නව එක කොහෙද තියෙන කියලා. මං අහන්නේ එක කාරණාවක් කියන්න පොඩක් දෙවල් එපා. එක කාරණාවක් සෑම දෙයක්ම දරා ගැනීම ප්‍රේමය දැක්වීමක්. ඔව්, මං එකඟයි. ඉවසිලිවන්තකම තිබෙනවනම් ඔහුට ප්‍රේමය දක්වන්නට පුළුවන්. හරි හරි හරි, මෙහෙම කරමු. අපි පළවෙනි කොරින්ති 13 වෙනි පරිච්ඡේදයට එමු. හතරවෙනි පදයේ ඉඳලා 13 වෙනි පරිච්ඡේදය. ප්‍රේමය කියනා වූ ඒ වචනයට ශුද්ධාත්මයන් වහන්සේ තුල අර්ථකථනයක් ලැබී තිබෙනවා. පෞතුමා කොරින්ති සභාවට මේක ගිලන ලියනවා. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. ඉවසිලිවන්තකම තිබෙද්දී ඔහුට ප්‍රේමය දක්වන්නට පුළුවන්. හරි. ප්‍රේමය ගුණවන්තයි. ගුණවන්තකම තිබෙද්දී ඔහුට ප්‍රේම කරන්නට පුළුවන්. හරි. ඊර්ෂ්‍යා නොවීම ඔබගේ ජීවිතය තුළ තිබෙනවා නම් ඔහුට යේසුස් වහන්සේගෙන් ඉපද සිටින අයට ප්‍රේම කරන්නට පුළුවන්. හරි. උඩඟු වෙන්නේ නැහැලු, අශෝභන ලෙස හැසිරෙන්නේ නැහැලු, තමාගේම කාරණා සොයන්නේ නැහැලු. මේ වගේ කාරණා තියෙද්දී අපිට පුළුවන්ද ප්‍රේමය හඳුනගෙන යේසුස් වහන්සේ අපට කළාසේ ප්‍රේම කරන්න? හරි, ඔන්න බලන්න ප්‍රේමය. ඒක කෝප වෙන්නේ නැහැලු, ඒක නපුර ගණන් ගන්නේ නැහැලු, අධර්මිෂ්ඨකමට ප්‍රීති වෙන්නේ නැහැලු, සැබෑව සමග ප්‍රීති වෙනවලු. දෙවියන් වහන්සේගේ යහපත් මිනිසෙනේ ප්‍රේමය කියන වචනයට බොහෝ අර්ථකථනයක් මෙලෙස ලැබී තිබෙනවා. අපි මෙස්සන්නේ තවත් දකින්නට යනවා. සියල්ල දරා ගන්නවා, සියල්ල විශ්වාස කරනවා, සියල්ල බලාපොරොත්තු වෙනවා, සියල්ල ඉවසනවා. අද දවසේ බොහෝ මිනිසෙන් ප්‍රේමය කියන වචනය දැනගෙන ඉන්නවා. ප්‍රේමය කියන වචනේ අර්ථය ඔවුන්ගේ ජීවිතවලට ඔවුන් එළිදරව් කරගෙන නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ යහපත් මිනිසෙනේ බොහෝ මිනිසෙන් තමන් කියවා ගන්නවා තමන් දෙවියන් වහන්සේගේ දරුවන් කියලා. තමන් දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිනවා කියන බොහෝ මිනිසයන් කියාමගෙන ඉමින් සිටිනවා.
දේව වචනේ අපගෙන් ප්‍රශ්නයක් අස්සනවා නොවේද? අපි අපේ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින අපේ සහෝදරයන්ට, අපේ සහෝදරියන්ට, දේව පුත්‍රයන්ට, දූවරුන්ට අපි ප්‍රේම කරන්නට ඕන. අද දවසේ ස්වභාව මේ ප්‍රේමය කියන වචනේ අර්ථය දන්නේ නැති නිසා ස්වාමින් වහන්සේගේ ආඥාව පවත්වන්නේ නැතුව එකතන ලත වෙමින් අද දවසේ ස්වාමින් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැතුව සිටිනවා. උන්වහන්සේ කිව්වේ මට ස්වාමිනී ස්වාමිනී කියන හැම කෙනෙක්ම උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්නේ නැහැ. මා කියන දේ නොකර මට ස්වාමිනී ස්වාමිනී කිව්වට ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්නට යන්නේ නැහැ. අද බොහෝ මිනිසියන් මොනවද කරන්නේ? බොහෝ කාරණාවන් නොවුම් පවත්තමින් කුඩා කුඩා කාරණා ඔවුන්ගේ ජීවිතය අතපසු කරමින් සිටිනවා. දෙවියන් වහන්සේගේ මිනිසෙනි මේ සීල ආඥාවන් උන්වහන්සේගේ දරුවන්ට දුන්නා නම් උන්වහන්සේ මේ සීල ආඥා ගැන උන්වහන්සේ අපෙන් විභාග කරනවද? හලෝ. උන්වහන්සේ අපෙන් විභාග කරනවා. එනිසා දෙවියන් වහන්සේගේ මිනිසයන් උන්වහන්සේගෙන් ඉපද සිටින මිනිසයන්ට ප්‍රේම කරන්නට බැඳී සිටිනවා. අපි දැන් ඉගෙන ගන්නට ඕන කොහොමද අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරන්නේ. ඔන්න බලන්න. මම මේක කතා කරන්න ලෑස්විලා ආවේ නෑ. ශුද්ධාත්මෙන් මාසිට ඕන ඔබට මේක කියලා දෙන්නට. උන්වහන්සේගේ වචනේ අපි දැන් කියනවා ප්‍රේම කරන්නේ කොහොමද? ඔබ බොහොම ඉවසිලිවන්ත වෙන්නට ඕන ඔබගේ සහෝදරයා සහෝදරිය ගැන. අද මේක ඔබට තියෙනවද? කුමන අගයක් ඉවසිලිවන්තකම ගැන ඔබ ඔබගේ ජීවිතයේ ඔබ ගැන දරනවද? ඔබ ඔබගේ සහෝදරයා ගැන කොපමණ ඉවසනවද? අද දවසේ ස්වාමින් වහන්සේ ළඟට ගියාම කියනවා ස්වාමනේ මම ඔබටත් ආදරෙයි, මගේ සහෝදරයටත් ආදරෙයි, මගේ සහෝදරියටත් ආදරෙයි, මගේ මුළු දේව පවුලටම මම ආදරෙයි. දිව්‍යන් වහන්සේ ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නට යනවා. ඔබ ඔබගේ සහෝදරය ගැන කොපමණ ඉවසනවද? අද දවසේ පොඩි දෙයක් වෙද්දි බලන්නට ඕන ප්‍රේමයේ නදිය ගලයි කියනව දේ ඔවුන්ගේ ජීවිත මැද්දේ ඉටු වෙනවා. ස්වාමින් වහන්සේගේ මිනිස්සුනි අපි මේ ස්ථානේ දකිනවා අපි කොපමණ ගුණවන්තද අපේ සහෝදරයාට සහෝදරියට. අද දවසේ මේ දේවල් ඔබ පවත්වනවද? ඉතාමත්ම වැදගත් කාරණාවක් දෙවියන් වහන්සේගේ මිනිස්සුනි අපි උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන කල අපි උන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව අපි දන්නවා. ස්වාමින් වහන්සේ අපටම ඒ මිම්මක් ගැන හඳුන්වා ගන්නට ස්වාමින් වහන්සේ අපට කියලා දිනවා. අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරනවා නම් අපි දැනගන්නට යනවා අපි කොප්පමණ දෙවියන් වහන්සේට ආදරේද කියලා. අර තේරුමක් නැති කාලේ අපේ අත් දෙක දිගු කරලා අපේ ආදරේ කොච්චරද කියලා අහුව මිනිස්සුන්ට අර්ථයක් නැතුව අත් දෙක දිගු කළා වගේ අද දවසේ බොහෝ ක්‍රිස්තියානි මිනිස්සුන් නිර්ර්ථකයේ ස්වාමින් වහන්සේ ඉදිරියේ සාක්ෂි දෙනවා. ඇයි? ස්වාමීන් වහන්සේ ඔබගෙන් අහනවා සබවින් ඔබ යේසුස් වහන්සේට ආදරේද? ඔබ සාක්ෂි දෙනවා ඔව් මම මගේ දෙවියන් වහන්සේට ආදරේ. දෙවියන් වහන්සේ අහන්නේ උන් වහන්සේට ආදරේ කරනා වගේම ඔබගේ සහෝදරයට සහෝදරියට ඔබ ආදරේ කරනවද? මේක ලොකු ප්‍රශ්නයක් නෙමේද? ඔබට පෙනෙන සහෝදරයට ආදරේ කරන්නේ නැතුව ඔබ කවදාවත් දැක්කේ නැති ඔබේ දෙවියන් වහන්සේට ආදරේ කරන්නට පුළුවන්ද? ආ මේ ගැන ගොඩක් කියලා තිබුණාට නමුත් බොහෝ ගැඹුරින් දේව සෙනග මේ වචනේ ඔවුන්ගේ සිත්වලට අරගෙන නැහැ. අද දවසේ ඇයි සභාවන් තුල අර්බුද? ඇයි සභාවන් තුල ප්‍රශ්න? ඇයි දෙවියන් වහන්සේගේ සෙනගගේ ඉදිරියට යාමේ ගමන අඩාල වෙලා තිබෙන්නේ? අද දවසේ ස්වාමින් වහන්සේගේ සෙනගගේම දුර්වලකම නිසායි. උන්වහන්සේගේ වචනේ අපි මේ ස්ථානයේදී අපි දකිනවා. අද දවසේ මට පුළුවන් ද මගේ සහෝදරයට සහෝදරියට ඊර්ෂ්‍යා වෙන්නේ නැතුව ඉන්න? පුළුවන්ද? සමහර අය කියනවා බෑ. අද දවසේ මේවා හදවත් තුළ ඉතුරු වෙලා තිබෙනවා දේව දරුවනේ. සබෑ තත්වය අපි හඳුනා ගන්නට ඕන අපේ ජීවිතවල. ස්වාමින් වහන්සේව සරදම් කරන්න උන්වහන්සේට සරදම් කරන්නට කිසි කෙනෙකුට බෑ. ස්වාමින් වහන්සේට බොරු කරන්නට කිසි කෙනෙකුට බෑ. සබවින්ම දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ අපගේ හදවත් තුළ සබහා තත්වය අද දවසේ අපි තේරුම් ගන්නට ඕන. උන්වහන්සේගෙන් ඉපද සිටින මිනිස්යාට ස්වාමින් වහන්සේ මට ප්‍රේම කළා වගේ මට ප්‍රේම කරන්නට බැරි නම් මම කොහොමද මගේ දෙවියන් වහන්සේව හඳුනා ගන්නට යන්නේ?
මම කොහොමද මගේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ? ලොකු ප්‍රශ්නයක් නෙමේද? අද දවසේ අපි හිතුවට අපි හිතන් හිටියට මේ පැය දක්වාම මේක සුළු කාරණා මට එයා අවශ්‍ය නැහැ. මම යාව ප්‍රතික්ෂේප කරනවා. එයා මගේ සතුරෙක්. ඒ නිසා මට මගේ දයාව වැඩකුත් නැහැ. මට ඊර්ෂ්‍යාවත් නැහැ. මං ඉවසුව දැන් හොඳටම ඇති. ඒ නිසා මං එයාව දරා ගන්නට යන්නේ නැහැ කියලා බුමනුෂ්‍යං අද දවසේ ඔවුන් සීමාවකට ඔවුන් තීරණවලට ඇවිදි. උන්වහන්සේගේ වචනේ අපි මේ ස්ථානයේ දකින්නවා. ඒ උඩඟු වෙන්නේ නැහැ. අශෝභන ලෙස හැසිරෙන්නේ නැහැ. තමාගේම කාරණා සොයන්නේ නැහැ. කෝප වෙන්නේ නැහැ. නපුර ගණන් ගන්නෙ නැහැ. අධර්මිෂ්ඨකමට ප්‍රීති වෙන්නේ නැහැ. මේ ඔබගේ බයිබලේ තියෙනවද? අද දවසේ ප්‍රේම කරනවා කියලා බොහෝ මිනිස්සුන් කටින් කියනවා. ඔව් මම ප්‍රේම කරනවා කියලා. හලෝ ඔබට ප්‍රශ්නයක් අහන්නට මට තිබෙනවා. අද දවසේ ප්‍රේම කරන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන නැහැ. මේ කතා කරන කාරණාවන් අපේ ජීවිත තුළ නැතිනම් දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ අපි කොහොමද ඔප්පු කරන්නේ අපි අපේ දෙවියන් වහන්සේට ආදරේ කියලා? ඔබට ප්‍රශ්නයක් තියෙනවද? ඔබට පුළුවන්ද මේ කාරණා අතපස්සු කරලා ඔබට කියන්න, ස්වාමිනී මම ඔබට ආදරේ. සමහර අය කියනවා බෝ සෝන් මගේ ඕ මම ගොඩාක් ඔයාට ආදරේ ස්වාමිනී මගේ වචනේ කියනවා නම් ඒ බොක්කෙන් ආදරේ. සමහර මිනිස්සු එක ඔවුන්ගේ මුඛයෙන් කියනවා සමවිම ඔබට තේරෙනවද මේ මිනිස්සු නිර්ණතකේ සාක්ෂි දෙන්නේ? සමවිම දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ අපිට හොඳ සාක්ෂියක් තියෙන්න ඕන. අපි දෙවියන් වහන්සේව හඳුනනවා. දෙවියන් වහන්සේව හඳුනන අය දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. ඒ ප්‍රේම කරන අය දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින අයට ප්‍රේම කරනවා. මේක අනිවාර්යයෙන්ම සිදු වෙන්නට ඕන. දේව කැමැත්ත ස්වාමින් වහන්සේගේ සෙනඟ මැදට වෙන්නට නම් මේක නැතුව මේක අතපස්සු කරලා මේක අමතක කරලා දාලා අපිට පුළුවන්ද? මං අහනවා ඔබගෙන්, අපිට පුළුවන්ද අපි දෙවියන් වහන්සේ නාදරේ කියලා ඔප්පු කරන්නට? අපි තුන්වෙනි පරිච්ඡේදයට එනවා. පළවෙනි යොහන් පොතේ දාහතරවෙනි පදයේ ඉඳලා පළවෙනි යොහන් තුන්වෙනි පරිච්ඡේදයේ 14වෙනි පදයේ ඉඳලා 16වෙනි පදයේ දක්වා. එක යොහන් තුන්වෙනි පරිච්ඡේදයේ 14වෙනි පදයේ සිට අප සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් අප මරණින් ජීවණයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතී. තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙක්ය. කිසි මිනී මරන්නෙකු තුල සදාකාල ජීවණය නොපවතින බව නොබලා දනිහුය. අප ප්‍රේමය දැනගෙන සිටින්නේ ඒ තැනන් වහන්සේ තමන් ප්‍රාණය අප උදෙසා දුන් හේින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්ට යුතුය. හලෙලුයා. හලෙලුයා. දේව වචනේ කුමක්ද කියන්නේ? ඔබ දන්නවද අහස පොළව පහව ගියත් දෙවියන් වහන්සේගේ වචනේ එක බිඳුවක් පහ වෙන්නේ නැහැ කියලා අපි දැනගෙන ඉන්නවා. උන්වහන්සේගේ වචනේ කිව්ලස්ස අපේ ජීවිත මැදට වෙන්නට යනවා. අද දවසේ අපි අතින් සිදුවෙන බොහෝ වැරදි වලට අපි සේවයේ අපි වැඩ කරන ස්ථානවලින් අපේ ස්වාමී අපට දීලා තිබෙනා උපදෙස් වලට යද්දී අපතින් යම් දුර්වලකමක් වෙද්දී අපි ඒක නිවැරදි කරන්නට බොහෝ වර සමාව ඉල්ලන්නට පුළුවන්. දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ උන්වහන්සේගේ වචනය පැහැදිලි කරලා තිබෙනවා. යේසුස් වහන්සේ පොළවට ආවේ මිනිස්සුව විනිශ්චය කරන්නට නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව අපි දකිනවා උන්වහන්සේ කී වචනම මිනිස්යව දවසක විනිශ්චය කරනවා කියලා. කී දෙනෙක් මේක දැනගෙන ඉන්නවද? යේසුස් වහන්සේ කී වචනයම දවසක මිනිස්යව විනිශ්චයකට පමුණුවන්නට යනවා. එනිසා මේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වචනේ කිව්ලස් ස්වාමින් වහන්සේ ඉදිරියේ අප හැම කෙනෙක්ම විනිශ්චය කරනු ලබන්නට යනවා. ඔන්න බලන්න. අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් අප මරණින් ජීවිතයට පැමිණ සිටින බව අපි දනිමු. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. අපි දැන් මරණයෙන් ජීවණයට පැමිණලා ඉන්නවද? මම ඔබගෙන් දෙවෙනි ප්‍රශ්නය අහනවා. සමවින්ම ඔබ ඔබගේ සහෝදරයන්ට ප්‍රේම කරනවද? මේ වචනේ දෙවියන් වහන්සේගේ මිනිස්සුන් තේරුම් කරලා දෙන්නේ අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරන බැවින්
අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරන නිසා අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරන හින්දා තමයි අපි මරණයෙන් ජීවණයට පැමිණෙන්නට යන්නේ. බොහෝ මිනිස්සුන් හිතාගෙන රැවටිලා ඉන්නවා දැන් යේසුස් වහන්සේව මන් දන්නවා මම බයිබලයක් මිලට ගත්තා මම බයිබලයේ කියවන්නට දන්නවා මම හාලෙලූයා කියලා කියන්නට දන්නවා මම දැන් ගීතිකාවක් ගායනා කරන්න දන්නවා මම සභාවකට යනවා කිව් පමණින් ඔබට පුළුවන් මේ දෙවියන් වහන්සේගේ මිනිස්සුනි මේ වචනේ ප්‍රකාරයට අපේ සියලු ශාපයෙන් සියලු පාපයෙන් නිදහස් වෙලා ඒ මරණීය කාරණාවලින් නිදහස් වෙලා ස්වාමින් වහන්සේගේ ජීවනේ භුක්ති විඳින්නට අද දවසේ වචනේ මේ ආකාරව තිබුණත් ස්වාමින් වහන්සේගේ බොහෝ සෙනඟ උන්වහන්සේට අයිතියයි කියනා වූ සෙනඟ උන්වහන්සේගේ මුළු ආශිර්වාදයේ භුක්ති විඳිනවද ඇයිද හේතුව නම් දේව දරුවනේ මරණයෙන් අපිට පූර්ණ ජීවනයට ඇතුල් වෙන්නට නම් ස්වාමින් වහන්සේ කිව්වේ අපි අපේ සහෝදරයන්ට එනම් උන්වහන්සේගෙන් ඉපද සිටින තැනත්තන්ට අපි ප්‍රේම කළොත් තමයි අපිට ජීවනයේ ඵල භුක්ති විඳින්නට ලැබෙන්නට යන්නේ. අද බොහෝ මිනිස්සුන් කිතුනුවන් කියන ප්‍රශ්නයක් තමයි ඒ ගිය අවුරුද්දේ මම යේසුස් වහන්සේව දැනගෙන හිටියා වගේමනේ අදත් මේ අවුරුද්දේ මගේ ජීවිතේ ගත වෙන්නේ. දේවගැතිතුමා නිතරම කියනවා එක ස්වභාවය ආත්මික වැඩි මහල්ලාය කියනවා ඔබේ ජීවිතේ පරිවර්තනයක් අපි දකින්නේ නැහනේ. මම ගිය අවුරුද්දේ සභාවට ආවා වගේමනේ තාමත් ඉන්නේ. දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ ඇයි මේ ආකාරව එක තැන ගමන් කරන්න ආ වූ ජීවිත අද දවසේ කිතුනවා ගත කරන්නේ? ඔවුන්ගේ ජීවිතයේ සැබෑ පරිවර්තනයක් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ විසින් ඉපදෙව්වහු අපේ ළඟ සිටින අපේ සහෝදරයාට ප්‍රේම කරන්නේ නැත්නම් අපිට පුළුවන් වේද මේ මරණීය දේවල් වලින් මේ ශාපීය දේවල් වලින් පාපිෂ්ඨ දේවල් වලින් අපි ඇදලා තබන්නා වූ අපේ ජයග්‍රහණයේ වළක්වාගෙන ජයග්‍රහයි ජීවිතයකට ඇතුල් වෙන්නට? අද බොහෝ මිනිස්සුන් හිතනවා මම සභාවට ගියාම මම ශුද්ධවන්තයෙක් කියලා. නෑ, ස්වාමින් වහන්සේගේ ආඥා පවත්වන අය දේව දරුවන්. හැලෙලූයා. උන්වහන්සේගේ වචින අපි මේ ස්ථානයේ පහදිලිව දකිනවා. අප හොඳට බලන්න. අප සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මේ බැවින් කියන වචනේට තව අර්ථකථනයක් ඔබට දෙන්න පුළුවන්ද? ආ? බැවින් නිසා හින්දා ඒ දේවල් අපේ ජීවිතයේ සිටුවෙද්දී මරණින් ජීවිතයට පැමිණ සිටින බව අපි දන්නවා. දිව්‍යන් මාසිකි මිනිස්නේ මේ සහෝදර සමාගමට ඇති ප්‍රේමය අතිශය වැදගත්. අද දවසේ ඔබත් මමත් සඵල වෙන්නට. බොහෝ මිනිසුන් සඵලත්වය ගැන ආශිර්වාදය ගැන දේශනා කරනවා. නමුත් දේව දරුවන් තුල ඒක ඵලදාවා ගේන්න ඒ බීජයන් තුලද මූල පද්ධතියක් නැහැ. ඔබ දැකලා තියෙනවද මුල් නැතුව හැදෙන ගස්? ආ? මුල් පද්ධතියක් නැතුව, ඒ කියන්නේ මූලයන් පද්ධතියක් නැතුව ගස් හැදෙනව දැකලා තියෙනවද? ආ? අද දවසේ බොහෝ මිනිසුන් සඵලත්වය දකින්නට ආසයි. ආශිර්වාදය දකින්නට ආසයි. යේසුස් වහන්සේගේ ආශිර්වාදය දකින්නට ආසයි. නමුත් අද දවසේ ඔබට ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආශිර්වාද ලබන්නට ඒ ඵලදාවා ගෙනෙන්නට පුළුවන් උණු මූල පද්ධතියක් ස්වාමින් වහන්සේගේ වචනේ අනුසාරයෙන් ඔබේ ජීවිතවලට වැටිලා තිබෙනවද කියලා. උන්වහන්සේගේ වචනය දැස අපි බලද්දී මේ කාරණාවෙදී අපි දකිනවා අපි මේ කාරණා පවත්වන්නේ නැතුව අපිට පුළුවන් ද දිව්‍යන් වහන්සේගේ ජයග්‍රහී ජීවිතයක් ගත කරන්නට? දිව්‍යන් වහන්සේ සතුටුද මේ වගේ මිනිසයන්ට? නෑ. අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ වචනේ අපි අපේ සහෝදරයන් නිසා පවත්වන්නට ඕන. සහෝදරයන් නිසා පවත්වන්නට ඕන. එවිට තමයි ස්වාමින් වහන්සේගේ වචනේ අපි දකින්නේ අපි මරණයෙන් ජීවණයට පැමිණෙනවා කියලා. බොහෝ මිනිසයන් අද දවසේ ප්‍රශ්න කරගෙන ඉන්නේ ඉස්සර සිදුනා වගේමනේ මගේ ජීවිතේ තවමත් සිදු වෙන්නේ. මේ වහල්කමින් නිදහස් වෙන්නේ නැද්ද? මේ පාපයෙන්, මේ ශාපයෙන්, මේ ණයෙන්, මේ විපත්ති වලින් නිදහස් වෙන්නට බැරිද කියලා අද දවසේ බොහෝ ක්‍රිස්තියානි මිනිසයන් ප්‍රශ්න කරනවා. ඔබට ප්‍රශ්න තිබෙනවා. ඔබ බොහෝ වෙලාවට කියනවා ස්වාමීනි මගේ වචනට, මගේ යාඥාවට පිළිතුරක් නැද්ද? මගේ ගාමිණාවට, මගේ අයදීමට පිළිතුරක් නැද්ද කියලා බොහෝ මිනිසයන් අසනවා නෙමේද? හලෝ. මරණයෙන් ජීවණයට පැමිණෙන්නට ස්වාමින් වහන්සේ දිරියේ කාරණාවක් සිදු වෙන්නට ඕන.
අද දවසේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ කාලයක් තිස්සේ ගමන් කරන්නා වූ ක්‍රිස්තියානි දරුවෙක්. ඔබේ ජීවිතයේ තවම වෙනස් වීමක් නැත්නම් ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ උදාසන මම ඔබට කියන්නට එනවා. මරණයෙන් ජීවනයට පැමිණෙන්නට නම් ස්වාමින් වහන්සේ ඉදිරියේ අපේ සහෝදර සමාගමට අපි ප්‍රේම කරන්නට ඕන. ස්වාමින් වහන්සේ ඉදිරියේ දේව සභාවට කිතුණු සභාවට අපි ප්‍රේම කරන්නට ඕන. ස්වාමින් වහන්සේගෙන් ඉපද සිටින සහෝදරයන්ට සහෝදරයන්ට ප්‍රේම කරන්නට ඕන. කෙනෙක් කියයි ස්වාමිනී මම ඕක කරේ නැතුණාට මං අර ඔක්කොම කරනව නෙමෙයිද කියලා. අද දවසේ මිනිස්සු තමයි දුර්වලකම හදාගන්නේ නැහැ. අපි තර්ක කරනවා. අද දවසේ ළමයි උනත් ගොඩක් එහෙමනේ නේ. අම්මයි තාත්තයි මොනවාරි කියලා දුන්නාම ඇයි මං අරග කරේ ඇයි මල්ලි කරන්නේ ඇයි නංගි කරන්නේ ඇයි මං කරපුවාම මොකද? හරි අපි කියන වලත් කරලා බලන්න. ඔබේ ජීවිතය ආශිර්වාද නැති ඉන්නේ විතරයි සිදු වෙන්නට යන්නේ. දිව්‍ය මාංශයේ මිනිස්සුනේ මේ උදාසන අපි කතා කරන්නේ. ඔබේ ජීවිතේ ජයග්‍රහණයක් ලෙස වෙනස් වෙන්නට ඕන. ඔබේ ජීවිතයේ සබහ පරිවර්තනයක් සිදු වෙන්නට ඕන. මේ කාරණාව මැද්දේ ඔබ අපෝසත් වෙලා ඉන්නව නම් අද ස්වාමින් මහසීදී ඔබේ දුර්වලකම හදා ගන්නට ඕන. බොහෝ මිනිස්යන් නගන්නා ඔසේ නිදහසට කාරණාවන් කියලා ඔබේ සඵලත්වය ඔබ නැති කරගන්නට අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතයේ ආශිර්වාදය දෙවියන් වහන්සේගේ ජීවනයේ භුක්ති විඳීම ඔබේ ජීවිතේ නැති කරගන්නට ඔබ ඇනවන මිනිසෙක් නෙමෙයි. හලෙලූයා. අද දවසේ බොහෝ මිනිසෙන්ට කිව්වම ඒ සහෝදරි සමග හිතවත් වෙන්න, ඒ සහෝදරි සමග ප්‍රේමයෙන් ඉන්න, ආශිර්වාදයෙන් ඉන්න අපි ඔක්කොම දේවදරුනේ. ඔයා දන්නවනම් මට යා කොච්චර දේවල් කරලා තියෙනවද කියලා මට මූණවත් බලන්න දෙන්නේ නැහැ කියයි. අද දවසේ මිනිස්සු ඕකනේ කියන්නේ. හා එයාගේ මට ලැබුණු පාඩු කොපමණද කියලා දේවගතිතුමා ඔයා දන්නවනම් ඒ මිනිහගේ මූණවත් බලන්නට මට අවශ්‍ය නැහැ කියලා. ස්වාමින් වහන්සේට නිදහසට කරුණු අවශ්‍යයිද? ස්වාමින් වහන්සේ කිව්වේ උන් වහන්සේගෙන් ඉපද සිටින සහෝදරයට සහෝදරියට අපි විසින් ප්‍රේම කරන්නට ඕන. අපේ නිදහසට කාරණා වලින් ස්වාමින් වහන්සේට වැඩක් නැහැ. එහෙම නේද? උන් වහන්සේ කිව්ව උන් වහන්සේගේ වචනේ ප්‍රකාරයට උන් වහන්සේ අපව විනිශ්චය කරනවා කියලා. අපි බලමු ඉදිරියට. තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නේ කිය කිසි මිනී මරන්නෙකු තුල සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දන්නේ හෙව්ව. මම දැන් ඔබගෙන් අහන්නට යන ඔබ මේක දන්නවද කියලා. ආ මේ බයිබලේ ඔයාලා ළඟ තිබුණේ ගොඩක් කල් ඉඳලා. ඈ ඔයාගේ බයිබලේ ගොඩක් කල් ඉඳලා ඔයාලා ළඟ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේගේ වචනය යෝහන්තුමා මේ ස්ථානයේ ශුද්ධාත්මන් වහන්සේ තුල කතා කරනවා. තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙක් කිය. ලොකු කාරණාවක්. අද දවසේ අපි ඉතා සැහැල්ලු යයි කියපු කාරණාවන් දිව්‍යන් වහන්සේ ඉදිරියේ ලොකු කාරණාවක්. සමහර ඔබ ඔබගේ ජීවිතයේ ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය ඔබ මේ කාරණාවට සහභාගි වෙලා නැතුව ඇති. ඒ කියන්නේ මිනි මරන්නෙකුගේ කොටස. නමුත් ඔබ ඉතාමත්ම පැහැදිලිව ඔබ මිනි මරන්නෙක් ලෙස ස්වාමින් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරලා ඉවරයි. මග්නිසාද බොහෝ අවස්ථාවලදී අපි අපේ සහෝදරයාට, අපි අපේ සහෝදරියට, යේසුස් වහන්සේගෙන් ඉපද සිටින සහෝදරයාට සහෝදරියට ප්‍රේම කරන අපෝසත් වෙලා උන්වහන්සේ ඉදිරියේ සාක්ෂි දක්වලා ඉවරයි. ඔබ මේ කාරණාවට සහභාගි වෙලා ඉවරයි කියලා. කොපමණ ගැඹුරු ස්ථානයකද අපි ඉන්නේ? මේ කාරණාව ලෙහෙසි කියලා අපි හිතුවට අපිට බැරි නම් අපේ සහෝදරයාට සහෝදරියට සමාව දෙන්න, ඔහු කිරේ දයාවන්ත වෙන්න, ඔහුට ප්‍රේම වෙන්නට, ඔහු කිරේ ඉවසන්නේ නැතුව, ඔහු ඉදිරි අසෝබන ලෙස හැසිරෙන්නේ නැතුව, උණුගු වෙන්නේ නැතුව අපි සිටිද්දී ස්වාමින් වහන්සේ ඉදිරියේ අපිට ප්‍රබුලොන් වෙනවා ස්වාමින් වහන්සේගේ වචනේ ඉදිරියේ යහපත් සාක්ෂිකාරයෙක් වෙන්නට. උන්වහන්සේ පැහැදිලිව එළිදරව් පොතේ කතා කරනවා. අපිට මේ ලෝකයෙන් ජයග්‍රහණය කරන්නට නම් යේසුස් වහන්සේගේ ලේ නිසාත්, අපේ දරූ සාක්ෂියේ වචන නිසාත් තමයි අපිට ජයග්‍රහණය කරන්නට පුළුවන් වෙන්නේ. අපේ ජීවිතයේ සාක්ෂිය තාමත්ම වැදගත්. අද හැම සභාවකම තිබෙනව ප්‍රශ්නය මෙය. අපේ සහෝදරයන්ට ප්‍රේම කරන්නට බෑ. හැම කෙනෙක්ම යටින් ගින්දර. ඈ උඩින් හිනාව යටින් ගින්දර. ඕකනේ අද දවසේ හැම සමාජයකම සිදුවෙන්නේ. නමුත් තියෙන ඉතාමත්ම ගැඹුරු දේ දේව සභාව මේ කාරණාවන් වලින් වෙනස් වෙන්නට ඕන.
අපගේ දේවස්ථාන වලට නාමයක් තිබුණාට අපේ දේවස්ථාන ඉදිරියේ කුරුසියක් තිබුණාට අපේ දේවස්ථාන දේවස්ථානයක් වගේ පෙනෙන්නට හැදුවට මට ප්‍රශ්නයක් තිබෙනවා සබවින්ම මේ දේවස්ථානයක් ලෙස ස්වාමින් වහන්සේ දකින්නවද කියන කාරණාව ලොකු ප්‍රශ්නයක් අපි පිටත සිටින මිනිසයන්ට වඩා වෙනස් වෙන්නට ඕන පිටත සිටින මිනිසර මං ඉස්සල්ලා කතා කළා වගේ යටින් ගින්දර ගෙනියනවා මූණට හිනාව යටින්ගින්දර අගවසේ දේව සභාව මේ පූර්ණව වෙනස් වෙන්නට ඕන මෙවැනි කාරණාවන් සභාව තුළට ආවදී අපිට කියන්නට බෑ මේ දේව සභාව කියලා අපි දෙවියන් වහන්සේ ආදි සෙනඟක් කියලා කියන්නට බෑ පුළුවන්ද නැගිල ඕන කෙනෙක් තර්ක කරනවා අපි කැමති තර්ක කරන්න අපිට බෑ ස්වාමින් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ වෙන්නට අපි දේව දරුවෝ කියලා උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා අපේ සහෝදරයට අපි වෛර කරනවා නම් අපි මිනී මරණ කෙනෙක් කිසි මිනී මරන්නෙකු තුල සදාකාල ජීවණයේ නොපවතින බව අපි දැනගන්නට යුතු බව උන්වහන්සේගේ වචනේ කියනවා මේ අය දෙවෙන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට යයිද ස්වාමීන් වහන්සේගේ වචනේ පැහැදිලිව කතා කරනවා ලෝභයක්වත් රූප වඳින්නේක්වත් මිනී මරන්නෙක්වත් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා අදවසේ බොහෝ මිනිස්සු ස්වාමීන් වහන්සේ එනකන් ඉන්නේ මම යන්නට බලාගෙන ඉඳගෙන උන්වහන්සේගේ වචනය කරන්නේ නැතුව හොරණා හැඬ සද්ද ඇහි ආව් ඒක ඇහෙනවා කියලා කිව්ව දැන් ඇහෙනවා මට ස්වාමීන් මම සූදානම් කියලා උන්වහන්සේ ඔබව අතහැරලා දමන්නට යනවා ඇයිද නම් දෙවියන් වහන්සේගේ යහපත් මිනිස්සුනේ මෙවැනි අයට ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට බෑ ඇයි අන්ත මේක ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්නේ ඇයිද මේ කාරණාවන් ඔබේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ගෙනහැර දක්වන්නේ අපේ ජීවිතේ මෙවැනි අඩුපාඩු තියෙද්දී අපි අපේ ජීවිතය හදා ගන්නට ඕන අද දවසෙත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි ජීවත් වෙන්නේ ඇයි අධිකතර කරුණාව අපේ ජීවිතයේ දිවෙනවා අපි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යය අයිම කරගනී කියලා ස්වාමීන් වහන්සේ අපිට තවත් ආදරේ අද දවසේදීත් ඔබට වෙලාව තිබෙනවා ඔබගේ සහෝදරයන් සමග ගමනාපකම් තිබෙනවා නම් ඔබගේ සහෝදරයන් සමග ගමනාපකම් තිබෙනවා නම් ඔබ ඔබේ ජීවිතය නිවැරදි කරගන්නට උන්වහන්සේ පහදිලව මේ ස්ථානයේ කියනවා මෙවැනි අය එනම් කුමනද තමගේ සහෝදරයාට සහෝදරියට වෛර කරන අය තුල ජීවණයේ දැක්මක් නැහැ. ඔවුන් සදාකාල ජීවිතයට ඇතුල් වෙන්නට යන්නේත් නැහැ. කිදිනෙකුට ඕනද ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න? ඒ අය ස්වාමින් වහන්සේගේ කැමැති ඉටු කරන්නට ඕන. අද දවසේ ඔබ සතුටු කරන බොහෝ දේවල් කරනවා. ඔබගේ යහළුවන්ව සතුටු කරන බොහෝ දේවල් කරන නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ ඔබ දෙවියන් වහන්සේ සතුටු කරන දේවල් ඔබගේ ජීවිතේ සිදුවෙලා නැතිනම් ඔබ ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට යන්නේ නැහැ. ගැඹුරු ස්ථානයක අපි ඉන්නේ. සමහර වෙලාවට බොහෝ මිනිසයන්ට මේක කරන්නට අපහසු වෙලා තිබෙනවා. ඇයි? ඔවුන් හිතන ඔවුන්ගේ තත්ත්වය, ඔවුන්ගේ ස්ථානය, ඔවුන්ගේ උගත්කම, ඔවුන්ට කොපමණ මිල මුදල් තිබෙනවද? මම කොපමණ වසගෙනෙක්ද මේ ඔක්කොම මාව ගරු කරනව නේද මට පුළුවන් මේ මිනිහයාට සෙකන්ඩ් වෙන්න මම තර්ඩ් වුණත් වෙනම ප්‍රශ්නයක් මට සෙකන්ඩ් වෙන්න බෑ මට දෙවෙනියා වෙන්න බෑ මට මේ මිනිස්සේ ඉස්සරහා ලැජ්ජ වෙන්නට බෑ කියලා මහත්තු ආඩම්බරෙන් මිනිස්ස තමන්ගේ පාපය ගැන පානට්ටු කරගෙන ඉන්නව දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි වෙනවා වෙනුවට කවුද මේකෙන් රවටෙන්නට යන්නේ මට කියලා දෙන්න කවුද මේකෙන් රවටෙන්නට යන්නේ ස්වාමීන් වහන්සේ වචනේ පහදිලිව කියනවා මෙවැනි අය ස්වාමීන් වහන්සේ ඉදිරියේ ජීවනේ දකින්නට යන්නේ නැහැ කියලා. ඔන්න බලමු. අපි 16 වෙනි පදේ. අප ප්‍රේමය දැනගෙන සිටින්නේ එතනන් වහන්සේ තමන් ප්‍රාණය අපෝදෙසා දුන් හේන්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්නට යුතුය කියලා ස්වාමීන් වහන්සේගේ වාක්‍යය මගේ බයිබලයේ කියනවා. ඔබේ බයිබලෙත් එහෙම තියෙනවද? හලෝ. දැන් 18 වෙනි පදේට අපි එන්නට යනවා. මාගේ ප්‍රිය දරුවනි වචනේනවත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑකමෙනුත් ප්‍රේම කරමු කියලා උන්වහන්සේගේ වචනේ මා මේ ස්ථානයේ දකිනවා. ඔබේ බයිබලෙ එහෙම තියෙනවද? අද දවසේ අපි ලොකු ප්‍රශ්නයක. ඇයි? අපි මේව කරනවද කියන එක ගැන අපි සබවින්ම අපේ ජීවිතේ විභාග කරලා බලන්නට ඕන. උන්වහන්සේ පැහැදිලිව මේ ස්ථානයේ කියන්නේ වචනෙන්වත් දිවෙන්වත් නොවේ ක්‍රියාවෙනු සබෑකමිනුත් ඒ ප්‍රේමය දක්වන්නට ඕන. අපි උන්වහන්සේගේ වචනේට එනවා ශුද්ධ යෝහන් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ.
තිස්හතරවෙනි පදයේ සහ 35වෙනි පදයේ මොනවද කියන්නේ? ශුද්ධ යොහාන් 13වෙනි පරිච්ඡේදයේ 34වෙනි පදයේ සිට 35වෙනි පදයේ දක්වා මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන ලෙස එකිනෙකාට ප්‍රේම කර පල්ලාය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කිසේක. ලස්සනත් වල සනාද දෙන්න අපේ දෙවියන් වහන්සේමයි මේ පිණිස. යේසුස් වහන්සේ මේ ස්ථානයේ පවසනවා මා නුඹලාට ප්‍රේම කළා වගේ නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන ලෙස එකිනෙකාට ප්‍රේම කරපල්ලාය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙනවා. ඔන්න බලන්න. කී දෙනෙක් මේ ස්ථානයේ යේසුස් වහන්සේගේ ගෝලයෝ ඉන්නවද? වාව්, දෙවියන් වහන්සේට ස්තුති වේවා. 35වෙනි පදේ නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කිසේක. අද බොහෝ අය තමන්ගේ යහළුවන් ළඟට ගිහිල්ලා සුභාරංචිටි ගියාම, එහෙම නැතිනම් තමන්ගේ සහෝදරයන් සහෝදරියන් තමන්ගේ පවුලේ අය ළඟට ගියාම කියන්නට උත්සාහ කරනවා, මේ මම ක්‍රිස්තියානි. සමහරවිට ඒ අය බයිබලිය අරගෙන හැමතිස්සෙම අතේ තියන් ඉන්නවා, නැත්නම් ලොකු කුරුසියක් දාගෙන ඉන්නවා, ඔවුන් ප්‍රකාශ කරන්න හදනවා මේ මම ක්‍රිස්තියානි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ස්ථානයේ මොනවද කියන්නේ? තාමත්ම සරලව, නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතයි කිසේක. මොනවද දේව වචනේ කියන්නේ? අපි එකිනෙකාට ප්‍රේම කරනවා නම් අපි යේසුස් වහන්සේගේ ගෝලයෝ බව සියල්ලන්ම දැනගන්නවා. කොහොමද දැනගන්නේ? මම කියපු නිසාද? නෑ, මගේ යාළුවා කියපු නිසාද? අපේ ප්‍රේමයේ ප්‍රකාශ කිරීම කරුණ කොටගෙන සියල්ලම දැනගන්නට එනවා. ඔව්, මේ අවිශේෂිත ගෙනෙක්, මේ අදෙවියන් වහන්සේට අයිති ගෙනෙක්, මේ අදෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. කී දෙනෙක් ඔබ දිහා බලලා ඔබ එයි ඉදි කියනවද? දැන් නම් ඔයාගේ ජීවිතේ වෙනසක් තියෙනවා. ඔයාගේ මූණ දැන් ගොඩක් පැහැපත් වෙලා ඉන්නවා. ඔයාගේ මූණනේ ඒ අමුතු එළියක්, තේජසක්, ආලෝකයක් තිබෙනවා. ඔයා කතා කරද්දී මගේ හදවත සුවපත් වෙනවා. ඔයාව දැකීමත් ඉතාමත්ම ප්‍රියජනකයි. මක් නිසාද? ඒක මට ආශිර්වාදයක් ගෙනල්ලා දෙනවා. ඔබේ ළඟ ඉන්න යාළුවෝ මෙහෙම කියනවද? ඔබ කතා කරද්දී ඔබේ යාළුවෝ කියනවද? සබවින්ම ඔබගේ වචන දැන් වෙනස් වෙලා තිබෙනවා. ඒ වචන තුල සාරවත් බවක් තිබෙනවා. එයින් අපට බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන්. අපේ ජීවිත වෙනස් වෙලා තිබෙනවා. ඔබ කතා කරද්දී අපේ දුර්වලකම් අපි දැන් හදාගනිමින් ඉන්නවා කියලා ඔබේ යාළුවෝ ඔබ ගැන කියනවද? මේක සිදු වෙන්නට උන ඔබ යේසුස් වහන්සේගේ ගෝලෙක් නම්. උන්වහන්සේගේ වචනේ කතා කළේ නුඹලා එකිනෙකාට මේ ප්‍රේමය දක්වනවා නම් කුමන ප්‍රේමයද? අර පළවෙනි කොරින්ති 13වෙනි පරිච්ඡේදයේ 5වෙනි පදයෙන් අපි කියෙව්වේ අන්න ඒ ප්‍රේමයේ විශ්ලේෂණේ කළා වූ ගුණාංග අපේ ජීවිත තුල තිබෙනවා නම් අපි ළඟ ඉන්න හැම කෙනෙක්ම දැනගන්නට යනවා අපි ඒ සේනාවල ස්වාමින් වහන්සේගේ ගෝලයෝ. හාලෙලූයා. එදෙවෙන් මහසිර ප්‍රශංසා වේවා. අද බොහෝ මිනිසයන් ගිහිල්ලා පුන පුන ඇඟිල්ලෙන් ඇනගෙන කිව්වා, මේ මම සභාවකට යනවා, මේ මම යේසුස් වහන්සේව දන්නවා, මේ මම ගැලුම් කාර්යව දන්නවා. ඒ මිනිස්සු ගණන් ගන්නෙත් නැහැ. ඇයි? ඔය ළඟ නැති යේසුස් වහන්සේව කොහොමද ඒ මිනිහට පෙන්වන්නට යන්නේ? ඒ මිනිසයා නොදන්න යේසුස් වහන්සේගේ ප්‍රේමය දැනගන්නේ කොහොමද? ඔබේ ප්‍රේමය මිනිහට පේන්නේ නැතුව. මං කියන්නේ තර්කය ඔබට තේරෙනවද? අද දවසේ ඇයි යේසුස් වහන්සේගේ මනුෂ්‍යයන් දිනන්නට බැරි? අද දවසේ ස්වාමීන් වහන්සේගේ නාමයේ දරන මනුෂ්‍යයන්ගේ දුර්වලකම් නිසායි මම මේක බය නැතුව කියනවා. අද දවසේ මනුෂ්‍යයන් ලෝකෙට ප්‍රකාශ වෙන ආකාරය නිසායි ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ ජීවිතවල පිළිගන්නට අද දවසේ පරක්කු වෙලා තිබෙන්නේ. මේක තමයි සබය තත්වය. ඔක නෙමෙයි අද දවසේ සිදුවෙන්නේ. සමහර අය දේවගතිතුමාට පැමිණිලි යවනවා.
අර සහෝදරිය මෙහෙමයි මේ සහෝදරිය මෙහෙමයි මම ස්වාමින් වහන්සේ ඉදිරියේ පත්ුනේ ස්වාමින් වහන්සේ ඉදිරියේ නඩුකාරයෙක් වෙන්නට නෙමෙයි සබම මේක ඇත්තේ ස්වාමින් වහන්සේගේ වචනේ මට එළිදලෝ කරේ මගේ මුකෙන් ස්වාමින් වහන්සේගේ වචනේ සෙනඟ දැනගන්නට ඕන ඒ උදෙසා තමයි ස්වාමින් වහන්සේ අපව යොමු කරලා තිබෙන්නේ නමුත් දේව දරුවනේ ස්වාමීන් වහන්සේගේ සෙනඟගේ අවකල් ක්‍රියාවන් නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ලෝකේ අද දවසේ අවතක්සේරුවකට ලක් වෙලා මේ ගැන ගොඩක් අඬන්නට ඕන කාරණාවක් සැබවින්ම ඇයි ස්වාමීන් වහන්සේගේ නාමය දරන බොහෝ මිනිසයන්ගේ ඒ නිවැරදි නොවන ක්‍රියාවන් නිසා යේසුස් වහන්සේගේ ප්‍රේමය ගැන ඔවුන්ට හැඟෙන්නට සලස්විලා නැහැ මේ පැය දක්වාම බෝ මිනිසයන්ගේ දුර්ලභකම නිසා දවසේ මුළු වැඩේ නාස්ති වෙලා තියෙනවා මේක නෙමෙයි දවසේ සිදු වෙන්නේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මේ ආකාරව ප්‍රේමයක් දක්වන්නේ නැතුව අපිට පුළුවන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඔබ ඔබගේ ජීවිතේ මේ ගැන ගැඹුරෙන් හිතන්න දෙවියන් වහන්සේගේ යහපත් මිනිස්යනේ මක් නිසාද මේක අතිශය අවශ්‍ය කාරණාවක් උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව මේ ස්ථානයේ කියනවා මේක උන්වහන්සේගේ මුඛයේ තමන්ගේ ගෝලයන්ට ප්‍රකාශ කරපු කාරණාවක් උන්වහන්සේ තුල ඔවුන් අසනු ලැබුවේ අපි එකිනෙකාට ප්‍රේම කරනවා අපි යේසුස් වහන්සේගේ ගෝලයන් බව ඒ අය තේරුම් ගන්නට යනවා හල්ලෙලූයා මේක සිදු වෙන්නට ඕන ඔබගේ ජීවිතවල මේක සිදු නොවුණු ඉතින් ස්වාමීන් වහන්සේගේ මිනිසුනි ඔබ කොහොමද ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට යන්නේ අපි දෙවෙනි යොහන් පොතට එනවා මෙතන අලංකාර සමීකරණයක් පේනව දකින්නවද ගණිතය කරපු මේ ස්ථානේ කී දෙනෙක්වත් නැද්ද ඈ උන්වහන්සේ මේ ස්ථානේ යම් කාරණාවක් කතා කරනවා ප්‍රේමී කියන්නේ උන්වහන්සේගේ ආඥාලේ සැහැසිරීමයි ආඥාව කියන්නේ පටන් ගන්න මේ සිට ප්‍රේමයේ හැසිරීමයි ඈ උන්වහන්සේ මේ ස්ථානේ කියන ප්‍රේමී කියන්නේ ආඥාලේ සැහැසිරීමයි ප්‍රේමී කියන්නේ ආඥාලෙස හැසිරීමයි ආඥාව කියන්නේ ප්‍රේමයේ හැසිරීමයි පුදුමයි නේද දෙපැත්තෙන් කොයි පැත්ත බැලුවත් එකම අදහස ආඥාව කියන්නේ නැහැ ප්‍රේමය කියන්නේ ආඥාව ලෙස හැසිරීම ආඥාව කියන්නේ ප්‍රේමය ලෙස හැසිරීම ළඟින් ඉන්නාට කියන්නේ ප්‍රේමය කියන්නේ ආඥාව ලෙස හැසිරීම ආඥාව කියන්නේ ප්‍රේමය ලෙස හැසිරීම ප්‍රේමය කියන්නේ ආඥාව ලෙස හැසිරීම ආඥාව කියන්නේ ප්‍රේමය ලෙස හැසිරීම බලන්න කොයින් ගියත් ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන එකම කාරණාව නෙමෙයිද ආ ප්‍රේමය කියන්නේ ආඥාව ලෙස හැසිරීමයි ආඥාව කියන්නේ පටන් ගැනීමේ සිට ප්‍රේමයේ හැසිරීමයි ස්වාමින් වහන්සේ කියනවා මාගේ ආඥා ආරක්ෂා කරන හැම කෙනෙක්ම මාගේ ගෝලයෝ මාගේ ප්‍රේමයේ පවතින හැම කෙනෙක්ම මාගේ ගෝලයෝ හල්ලෙලූයා අපිට ස්වාමින් වහන්සේ ඉදිරියේ ගෝලත්වයකට ඇතුල් වෙන්නට පුළුවන් ද ස්වාමින් වහන්සේගේ මිනිස්නේ මේ කාරණා දෙකම කතා කරන එකම ඒ අභිප්‍රාය නැතුව අපි හොඳ කිතුණුවෙක් වෙන්නට නම් අපේ ජීවිත තුළට මහත් පරිමාණයෙන් ප්‍රේමය අවශ්‍යයි ස්වාමින් වහන්සේ අපට දැක්වූ ලෙස අපේ ජීවිතවල ප්‍රේමය අවශ්‍යයි අද දවසේ ප්‍රේමය කිව්වම මිනිසා වෙන වෙන දේවල් කල්පනා කරගෙන ඇති ඒක ඊටාත්ම පවිත්‍ර දෙයක් ස්වාමින් වහන්සේගේ ආඥාව පවිත්‍රායි හල්ලෙලූයා උන්වහන්සේගේ ආඥාව පවිත්‍රව සිටිනවා එනිසා දෙවියන් වහන්සේගේ මිනිස්සුනි ස්වාමින් වහන්සේ කතා කළා වේ ප්‍රේමයේ අර්ථකතනයන් අපේ ජීවිත තුළ අපි ඒක කරන්නට ඕන විශේෂයෙන් අපේ දේව පවුල උදෙසා අපි යහපත්කම් කරන්නට ඕන ගලාතිපදයට බෙල්ලන්න බණ්ඩ 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ ඇයි අපි බැඳිලා සිටින්නේ ස්වාමින් වහන්සේගේ සභාව තුළ දේව සභාව තුළ හැම මිනිසෙකුටම ප්‍රේමය දක්වන්නට උන්වහන්සේගේ වචනේ මේ ස්ථානයේ මා දකිනවා එබැවින් අපට ප්‍රශ්න ඇති හැටියට සියල්ලන්ටම
ප්‍රධාන කොට අදහිල්ලේ පවුලට අයිති වුවන්ට යහපත්කම් කරමු. ඔබේ බයිබලයේ එහෙම තියෙනවද? ගලාතිය 6:10 නේ? අමං හිතුව එක නෑ. ගලාතිය 6:10 මිස්සන්නේ අපි දකිනවා. එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම ප්‍රධාන කොට අදහිල්ලේ පවුලට අයිති වුවන්ට අපි යහපත්කම් කරන්නට ඕන. හල්ලෙලූයා. මෙතන ඉන්න හැම කෙනෙක් ඔයාලගේ සහෝදරයෝද? ඔබ එයාලට ප්‍රේම කරන්න බැඳී සිටිනවද? මම හිතනවා ඉගෙන ගන්න හොඳම දේ ඔබේ පවුල. ඔබේ නිවස තුල. ඔබේ සභාව තුල. එවිට තමයි පිටතට යන්න පුළුවන් වෙන්නේ සාක්ෂිකරුවන් ලෙස. ඔබට සභාවේ ඇතුලේ සභාව තුල සහභාගීකම් වලදී ඔබට ප්‍රේමයෙන් හැසිරෙන්න බැරි නම් මම දන්නවා ඔයා එළියට ගියොතින් බොහොම වැඩ සෞතු කරගන්නවා කියලා. ඇයි? ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපේ ඒ ඇදහිල්ලේ පවුල තුල අපිට යහපත්කම් කරන්නට බැරි නම් එළියට ගියාම මොන කතාවක්ද? එහෙම නේද? අද දවසේ සුභාරංචිට යන අයද තමගේ ජීවිතයේ සාක්ෂියක් තියෙන්නට ඕන. හලෙලූයා. සභාව තුල සාක්ෂියක් දෙන තමගේ පෞද්ගලික පවුල තුල සාක්ෂියක් තියෙන්නට ඕන. අද දවසේ බොහොම ගිල්ල පුනුමුණක් අනේන්න සභාවට එන්න අතන තියෙන්නේ මෙන්න පත්‍රිකාව කවදා හරි එන්න මම හොයනකම් බලන් ඉන්නවා. ඒ මාසෙ එන්නට යන්නේ නැහැ. ඇයි? එයා දන්නේ නැහැ මේ සභාවෙම යේසුස් වහන්සේගේ ගෝලයෙක් කියලා. එයාට පණිවිඩය ලැබුණු පුද්ගලයා ගැන ඔහු යේසුස් වහන්සේගේ ගෝලයෙක් කියලා ඔහු දැක්කොත් ඔහු දැනගන්නට යනවා. ඔව් මෙයා යේසුස් වහන්සේ වගේ. මේ නිසා ස්වාමීන් වහන්සේගේ යහපත් මිනිස්සෙනි අපේ ජීවිතේ අපි මේ කාරණාවන් ගොඩනගා ගන්නට ඕන. අපි හැම කෙනෙක්ම නැගිටිමු.